ලංකාදීප මුල් පිටුවේ තියෙනවා ඇත්තම තේ කර්මාන්තයේ විශාල අර්බුදයකට පත් වෙලා කියලා ඩීසල් අර්බුදයේ ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිතුමා ලයිනල් හේරත් මහත්මයා මේක තමයි පත්‍රයේ පුවත්පත්ර දී මේ අර්බුදයක් තියෙනවා ඔහු පැහැදිලි කරා මම ඇත්තට මේ සම්බන්ධ කතා කරන ගමන් මම කතා කරන්න ඉන්නේ මේ තේ කර්මාන්තයේ ඇත්තම මේ අර්බුදය පැවතිලා තියෙන ඇත්තම තේ කර්මාන්තයේ බීජය තමයි මේ අර්බුදයේ බීජය තමයි පොහොර ඉතින් මේ වසර 150ක් තිබිච්ච ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මිලියන 2ක් විතර ජනගහනයක් දැනට ජීවත් වෙන කර්මාන්තයක් රටේ ජනගහනයෙන් බැලුවොත් 10%ක් විතර ජීවත් වෙනවා ඊට වඩා වැඩි මිසක් අඩු නැහැ ඉතින් මේ පොහොර අර්බුදයත් එක්ක අද තේ කර්මාන්තය විශාල අර්බුදයකට පත් වෙලා තියෙනවා ඉතින් මේ දැන් තේ නිෂ්පාදනය ගත්තොත් අපි මෙතන මේ සාම්පල් උත් ගෙනහලා පෙන්වන්න තියෙනවා 30%ක විතර 20%ක විතර අඩුවක් තියෙනවා තේ කර්මාන්තය අද නිෂ්පාදනය ගත්ත මේ පොහොර සම්බන්ධව ඊළඟට දලු ගුණාත්මක තත්ත්වයෙන් 60ක් 70ක් විතර පහළ බැහැලා තියෙනවා ඉදිරියේදී අපිට මොන තත්ත්වය උදා වේද කියලා කියන්න බෑ මේ තත්ත්වෙ මේ නිෂ්පාදනයේ නුසුදු තත්ත්වයේ දලු ආවොත් තේ කර්මාන්තයේ පවතින තත්ත්වය තව මාස 6කින් අපිට මොන තීරණ කරන්න පුළුවන් වේද දන්නේ නැහැ ඒක හින්දා මේ කර්මාන්තයේ විශාල අර්බුදයක් තියෙන වෙලාවක පෞගේ කාලේ පොහොර අර්බුදිය අපිට මේ රසායනික පොහොර ඇත්තරම් භාවිතය තමයි තේ කර්මාන්තයට හුරුලා තියෙන්නේ වසර ගාණක් තිස්සේ. ඉතින් අතිකරු ජනාධිපතිතුමා තීරණයක් ගත්තා කොම්පෝස්ට් පොහොර සම්බන්ධව. ඒ වෙලාවේ අපි අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති අමතරගොල්ලෝ කොන්දපණ නැතුව තීරණයක් ගත්තා නම් මේකට මේ වෙලාවේ එතුමාට පැහැදිලි කරලා මේ අර්බුදය ගැන මේ වගේ විශාල අර්බුදයක් කියලා ඒ කිසි කෙනෙක් ඒකට විශාල හඬක් නැගුවේ නැහැ. ඒ හඬක් නැගපු නැතිවින්දා මේ අර්බුදය දැන් විශාල අර්බුදයක් රටේ පැවත වෙලා තියෙනවා තේ කර්මාන්තයේ අද අසීමිත තේ මිලක් තියෙනවා මං හිතන්නේ ඉතිහාසගත තේ මිලක් එකට එකක් වැඩිලා තියෙනවා ඊට සාපේක්ෂව ගත්තොත් හැම දෙයක්ම බැංකු පොලි ඊළඟට සියලු දේ ඩීසල් පෙට්‍රල් ඊළඟට හැම දෙයක්ම පැටින් පැකින් මැටීරියල් හැම දෙයක්ම හතර ගුණයක් විතර වැඩි වෙලා තියෙනවා ඉතින් කර්මාන්තයේ ඇත්තටම නිෂ්පාදනයේ අඩුකමයි මිල පහත වැටෙන හින්දා මේක පවත්වාගෙන යන බැරි තත්යක් එන ඉදිරියට අපිත් විශාල කාර්යයක් මේ රටට කරන්නේ මොකද ව්‍යවසායකින් හැටියට අපි විශාල කාර්යයක් කරනවා මේ කර්මාන්තය වෙනුවෙන් අපි රැකියා දීලා ඊළඟට කුඩා තේයුතුම ආරක්ෂා කරගෙන ඔවුන්ට ණය මුදල් දීලා බැංකුලින් අරගෙන අපි පොඩි එකවන ගමන් අපි ලොකු කාර්යයක් ඒ රජයකින් කරන්න ඕන කාර්යයක් තමයි අපි මේ මේ කුඩා තේයුතු එහෙම කියක් කරන්නේ නමුත් මේක රටේ බගකුත්තන්ට අවබෝධයලා නැහැ අපි මේ කරන සේවය ඉතින් අද මේ කර්මාන්තයේ බරපතල තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා මේ පොහොර මිල සම්බන්ධයෙන් ගත්තොත් දැන් ටී මිස්ටර් පොහොර 1500ට දුන්නා. අත්‍තරම සහනාධාර රජෙන් දීලා තමයි 1500ට අපිට දුන්නේ. ඒ 1500ට 2019 ඔක්තෝබර් මාසේ ඉඳලා පටන් ගත්ත වෙලාවේ දීපු පොහොර වලට පොහොර කම්පැනි වලට තියෙනවා බිලියන 23ක් පමණ අපිට මේ ආරංචි මාර්ගයෙන් දැනගන්න ලැබිලා තියෙන්නේ. 23ක් විතර ඒකට බිලියන 4ක විතර පොලි මුදලක් ගෙවනවා. ඒ පොලි මුදලක් ගෙවනකොට බිලියන 4ක් පොලි ගෙවනකොට පොහොර ටොන් එකකට රුපියල් ලක්ෂයක් වැඩි වෙනවා. ඒතර පොහොර බෑග් කිලෝ 50 බෑග් එකකට රුපියල් 5000ක් වැඩි වෙනවා. ඊළඟට පහුගිය කාලේ ඩොලර් එක වැඩි වීමත් එක්ක ඩොලර් එක 375 ඉඳලා 425ට ගණන් බලලා ඉදිරියට වැඩි වෙයි කියලා අනුමාන කරලා මේ පොහොර සමාගම් පොහොර ගෙනත් තියෙනවා ඒ පොහොරත් දෙනවා ඒ පොහොර දෙනකොට ඒකට රුපියල් 3000ක් වැඩි. ඉතින් මේ රුපියල් 8000 මේ අවස්ථාවේ මොකද 1500ට තිවිච්ච පොහොර 18000ක් වෙනකොට 12 ගුණයක් වැඩිලා තියෙනවා. U79 පොහොර එකක් 20 ගුණයක් වැඩිලා තියෙනවා. මේ පොහොර එක කුඩා තේවතු හිමිට දරා ගන්න බැරි හින්දා පොහොර භාවිතය දැන් 80%ක් විතර භාවිතය අඩු කරලා තියෙනවා. ඉතින් මේ කර්මාන්තයේ ඇත්තරම මේක විදේශ විනිමය රටට ගේන කර්මාන්තයක්. මේක 1.35ක් විතර කර්මාන්තයක් තමයි විදේශ ඇමරිකන් ඩොලර් මිලියන 1.35ක් විතර කර්මාන්තෙන් අපිට විදේශ විනිමය ගේනවා. මේක ඇත්තටම අපි නිදානයක් උඩ ඉන්න වගේ වැඩක්. මේ කර්මාන්තය ඇත්තටම මේකේ හරියට අවබෝධ කරගෙන කරනවා නම් මේකෙන් ඇමරිකන් ඩොලර් මිලියන 5කට වගේ ආසන්න මුදලක් ගේන්න පුළුවන් කියලා තියෙනවා මේ කර්මාන්තය දිනු කරොත්. අපි 1990 ගත්තොත් ලෝක නිෂ්පාදනයෙන් 11%ක් වගේ ඉන්නේ. 2021 වෙනකොට ලෝක තේ නිෂ්පාදනයේ 4%යි ඉන්නේ. ඉතින් අපේ මාස 12ම පළදාව ලබන එකම රට කියන්න පුළුවන්
මේ ශ්‍රී ලංකාව. ඒක තමයි අපට දේශගුණයෙන් ලැබිලා තියෙච්ච සම්පත. නමුත් අපේ වටිනකම අපේ වගකීම්තු අඳුරගෙන නැති හින්දා අපේ මේ කර්මාන්තයෙන් දවසෙන් දවස පල්ලෙහාට යන කමක් තියෙනවා. අවුරුදු 25 තිස්සේ තියෙන තේ කර්මාන්ත එකම නිෂ්පාදනය. මේක දේශපාලන අධිකාරිය වගේම අපේ නිලධාරීන්ුත් දැනගන්න ඕන මේ කර්මාන්තයට සම්බන්ධ මේ කර්මාන්තය දියුණු කරලා මේ රටට විදේශ විනිමය ගන්න. විදේශ විනිමය තමයි මේ තේ කර්මාන්තේ මේ රටේ බරපතල ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. ඉතින් මේ හුඟක් අය කතා කරන ණය ගන්න විතරක්. සමහරක් අත්තේ කතා කරන අනිත් ඒවා වියදම් වැඩි ආදම් පොලි වැඩි කරන්න ආදම් බදු වැඩි කරන්න ඊළඟට ඩීසල් පෙට්‍රල් වැඩි කරන්න ඒව තමයි කතා කරන්නේ. නමුත් ඒ වගේම ණය ගන්න වගේම මේ ණය වලින් ආයෝජන කරන තේ කර්මාන්ත රාජන කළා තේ කර්මාන්තේ දියුණු කරනෝ නම් අපිට විදේශ විනිමයකින් මේකෙන් විශාල මුදලක් ගේන වගේම අපිට මේ රටට විශාල සේවයක් කරන්න පුළුවන් මේ කර්මාන්තයක් තමයි තේ කර්මාන්තය කියන්නේ. මේක වගකීම්තු මේකට වඩා තීරණයක් කරා මේ අවස්ථාව මේ අර්බුදකාරී තත්ත්වේ අවස්ථාවේ මේ කර්මාන්තය දියුණු කරන්න උත්සාහ ගන්න කියලා. මොකද හිතෙවිල අපි ණය ගන්න විතරයි කරන්නේ. දේශීය රටේ සම්පත් දියුණු කරන්න කවුරුවත් කතා කරන්නේ. මේ පෞගේ දවස්වල මම පත්තරවලින් බැලුවා ඊළඟට නිවුස් වලින් නිතරම යන්නේ ණය ගන්නයි ඒව තමයි කතා කරන්නේ. නමුත් දේශීය සම්පත් දියුණු කළා අපේ රටේ සම්පත් ආරස්සාගෙන අපේ රටට සේවයක් කරලා අපි මේ සම්පත් දියුණු කරනවා නම් අපි හොඳ තැනකට අපේ මේ කර්මාන්තයත් එක්ක එන්න පුළුවන්. අද මේ තේ කර්මාන්තේ විශාල සේවයක් අපි මේ කර්මාන්ත කරුවන් හැටියට කරනවා. අපේ තේ කුඩා තේතු හිම තමයි 75% දායකත්ව සපල තියෙන තේ කර්මාන්තේ වෙනුවෙන් තේ කර්මාන්තය දියුණු කරන්න. ඉතින් අද මේකේ 1984 2005 පහළ සීමාවේ තමයි ලංකාවේ වැඩිම තේ වැවුනේ. එදායින් පස්සේ ඒ අද 1.3 හරිය එන්නේ ඒ කාලේ හිටපු පාලකයෝ ආවෝද කරගෙන තේ වවපු හින්දා. අයින් පස්සේ මේක මන්දගාමි ස්වභාවය යන්නේ. ඒක හින්දා අද 150ක් ඉඩම් වල පාළුයි. ඒ හින්දා ලැබෙන පොර ටිකත් හරියට මේව කරලා කරගන්න බෑ. ආදායම් තත්ත මෙහිණ වෙලා තියෙනවා. ඉතින් මේක කර්මාන්තය අපි දිනු කරන්න මම වගකීම්තුන්ට කියනවා මේ කර්මාන්තය හොඳම කර්මාන්තයක්. මොකෝ ඇත්තටම මම ගැන කිව්වොත් මම රුපියල් 100 පඩියකට වැඩ කරලා මම මේ කර්මාන්තේ අද කර්මාන්ත 11ක් දක්වා දිනු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මම දකින මේ කර්මාන්තේ හොඳ වටන කර්මාන්තයක් කියලා අපේ අතේ සල්ලිනේ අපි ණය ආරං තමයි දිනු කරේ. හැම කර්මාන්ත කරුවෙම ණය ආරං තමයි 95%ක්ම කරන්නේ. ඒ හැම කර්මාන්ත කරුවෙම අද බරපතල ප්‍රශ්නකට මුහුණ දෙලා තියෙනවා. මේ පොහොර ප්‍රශ්නත් එක්කයි මේ නිෂ්පාදන අඩුකමත් එක්කයි ගුණාත්මක භාවෙන් අඩුකමත් එක්කයි. ඉතින් මේකින්ද මේක ඉදිරියේදීවත් මේ තීරණය හොඳට ගන්න කියලා මම සියලු වගකීම්තුන්ගෙන්ම දේශපාලන අධිකාරියන් වගේම මම මේ නිලධාරීන්ගෙනුත් ඉල්ලන් ඉදරන මේ කර්මාන්තය රැක ගන්න කියලා සියලු දෙනාගෙන්ම බොහොම ස්තුතියි. අත්‍තර මමට මේ අවස්ථාව ලබා දීලා. මම W ජිනදාස ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමේ අධ්‍යක්ෂකවරේ. දැන් මෙහෙමයි නිෂ්පාදනය අඩු කරමින් අපි සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලාවේ පොයේ දවසට ඇරෙන කර්මාන්ත ශාලා වහන්නේ නැහැ. දිගටම වැඩ කරා. අද ඇත්තටම මේක නිෂ්පාදනය අඩු කමින් දැන් මගේ කර්මාන්ත ශාලා බැලුවොත් 140ක් 50ක් විතර මේ ලැබෙන අමුදර්ය අඩුයි. දළු අඩුයි. අඩු හින්දා අපිට ඇත්තටම සේවකයන්ගෙන් 25%ක් නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දවස් ගොඩක් ඇත්තටම සන්තෝෂයෙන් මේ කර්මාන්තේ වැඩ කරේ. ඉතින් මේ වැඩ කරාට ඉතින් අද අපිට මේ තියෙන අර්බුදකාරීත්වය එක්ක අපේ මේ පෝර අර්බුදිය විශාල වශයෙන් බලපාලා. ඒ හින්දා අපිට වැඩ නවත්තන්න වෙලා තියෙනවා අකමැත්තෙන් උනත්. මොකද ඒ මිනිස්සුත් ඇත්තටම අද ජීවත් වෙන්නේ ඉස්සර වේල් තුන කාලා හිටියනම් අද මං හිතන්නේ සමහර කට්ටිය වේල් දෙකක් එකක් ගන්නෙ මොකද තමන්ට ලැබෙන ආදායම අඩු වෙනකොට අර පැත්තෙන් වියදම අඩු කරනවා. මේ ඇත්තටම නිෂ්පාදනයට හොඳම තත්ත්වයේ දළු තමයි කර්මාන්ත සාරට මේ වගේ දළු. මේක තමයි පොහොර දාලා දෙකහමාරේ දළු. මේ දෙකහමාරේ දළු මේ වගේ දළු තමයි මේ කර්මාන්තර සූසුම තත්ත්වයේ දළු. ඉතින් මේකෙන් ඇත්තටම අපේ ලෝකේ රටවල් වල තේ වලට තියෙන ඉල්ලුම කළු තේ වල. මේ කළු තේ වැඩි වෙන තමයි හොඳ තේකට අපිට මිලක් ලැබෙන්නේ. ඉතින් නමුත් අද අපිට තේ දළු ලැබෙන්නේ 70%ක් විතර මේ වගේ දළු. ඉතින් මේ වගේ දළු වලින් අපිට මේ තේක මේක දළු මේනකොට මේ උඩට එනකොටම දැල්ල දෙකහමාරනේ මේ තියෙන්නේ. කවුරුත් අහලා තියෙන දෙකහමාරේ දළු වලට තමයි හොඳ තේ කොළ හැදෙන්නේ. සේරම දැල්ල ඇරිලා මේ පොහොර නැති වෙන. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකින්ද අපි ඉක්මනටම කියන්නේ මේ කර්මාන්තය රැක ගන්න උදව් කරන්න. මේ පොහොර අරුදේ මේ පාල තේ කොළම මේ දූර් පාට තේ කොළ මේවා අපි මේ තේ කොළ
විකෘති කියලා අයින් කරන තේකොළ මේ මේකේ සේරම දුරු දුරු නැති තියෙන තේකොළට මාකට් එකක් මේ කියන තේකොළ මේ ඒ වගේ තමයි මේ මේ තේකොළ තමයි මේ දෙකම අර දළු වලින් ඇදෙන තේකොළ ඉතින් ඇත්තටම මේකේ විශාල අර්බුදයක් තියෙනවා මම මෙන්න මේ report එකක් පෙන්නන්න ඕනේ කියලා මට හිතුණා මේක මම ගත්තේ පොප්ෂන් සමාගමෙන් මේක 1990 අපේ 111ක් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කළා තියෙනවා දැන් අපි 2021 එතකොට 104ට බහැලා තියෙනවා අපේ තේ නිෂ්පාදනය මොකද රටක් හැටියට දවසින් දවස කෘෂිකාර්මයේ දියුණු වෙන්න ඕන ඒ කියන්නේ අපේ තේ වගාව මේ අපේ සම්පත් වලින් අපි අපේ පැය පහක් ඇතුළත ලංකාවේ යන්න පුළුවන් දේශගුණයක් අපිට තියෙනවා අපි මේ කර්මාන්තේ කලාපල හැදෙන්නේ අපේ මේ කර්මාන්ත දිනු කරන් තිබ්බා අපි 111 අරුගන්තන අපි 120ක් වගේ ඉන්න තිබ්බා නමුත් ඒක 104ට පරිහර ගාලා තියෙන 111ක් 90 විතර තීරිස්පා බොහොම ස්තුතියි සීල දිනාටම ඉස්සරහම ස්තුතිවන්ත වෙනවා මාධ්‍යවේදී මාතුන්ට අපේ මේ මාධ්‍ය සාකච්ඡාව ආවරණය කිරීමට පැමිණීම සම්බන්ධව මම අද කතා කරන්නේ තේ කර්මාන්තය ඉන්ධන ප්‍රශ්නේ මත ඉන්ධන අර්බුදය මත අපි මූණ පාලා තියෙන ප්‍රශ්න ගැන රටට හෙළි කරන්න මේ කර්මාන්තයෙන් විදේශ විනිමය බිලියන ඩොලර් 1.3ක් ලැබෙන කර්මාන්තයක් ඒ වගේම කුඩා තේ වතු හිමියන් ලක්ෂ 4ක් යැපෙනවා ඒ වගේම මේකෙන් වැවිලි සමාගම් අනික් ආයතනත් එක්ක බලනකොට ඍජුව හා වක්‍ර මිලියන 2ක් පමණ ජනගහණයෙන් මේ කර්මාන්තයෙන් යැපෙනවා. ඒ කියන්නේ සමස්ත ජනගහණයෙන් 10%ක් පමණ. මේ තෙල් අර්බුදය නිසා මේවා ඉතාමත්ම අවදානම් තත්ත්වයක තියෙන්නේ. දැනටමත් බලංගොඩ ප්‍රදේශයේ දවස් 4ක් පමණක් තමයි කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නේ. මාතර දවස් 5ක් එහෙම එහෙම මේක දැන් ව්‍යාප්ත වේගෙන යනවා ගීලා දවස් 3-2 එක වෙලා නවතින්නත් පුළුවන් මේ තෙල් අර්බුදයට අපිට නිසි පියවරක් ගත්තේ නැත්තම් ඒතර වැවිලි අමාත්‍ය අංශයේ තේ කර්ම තේ මණ්ඩලයෙන්ත් අපට නොඑක් ක්‍රමයෝද හඳුල්ලා දුන්නට අපිට ඒක හරියට බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒකට හේතුව ඛනිජ දෙල් නීතිගත සංස්ථාවෙන් අපට ලැබෙන සහයෝගය ඉතාමත්ම දුර්වලයි. අපේ කර්මාන්ත ශාලා හිමියන්ට ගබඩා පහසුකම් තියෙනවා ටැංකි. ඒවට සැලකිය යුතු ප්‍රමාණයක් සල්ලි බැඳලා තියෙනවා. දැන් සති 3-4 වෙනවා ඒ කට්ටියට තාම තෙල් ප්‍රමාණය කරලා දීලා නැහැ. ඒතකොට අපිට දැන් තියෙන තත්ත්වය අනුව පිරුම් මල් වලින් කොහොමදත් ගන්න බැරි වෙනවා. ඒකට හේතුව නොඑක් ඔබතුමාලා දන්නවා ඇති දැන් තියෙන පෝලිං බැරල් වලට ගහ ගන්න බෑ මේ විදුලි කප්පාදුව නිසා අපිට අනිවාර්යෙන් බැරල් වලට ගෙනියන්න සිද්ධ වෙනවා. වාහන වලට ඒ ප්‍රශ්නෙම බලපාලා තියෙනවා. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයෙන් මේ තෙල් බුදේ අර්බුදේ පටන් ගන්නකොට දැන් මාස දෙක තුනකට ඉස්සෙල්ලා අපට ඒ ක්‍රමවේදයක් කියලා දෙනවා ඒක ඉතාමත්ම අසාර්ථක වුණා දැනටත් ආපහු ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් අපට තෙල් ලබා ගැනීමට ක්‍රමවේදයක් හදලා තිනවා ඒක තාම සාර්ථකත්වයක් අපට පේන්නේ නැහැ ඉතින් ඒකින්ද අපේ තේ අපනාන කරුවන් අපේ ඒගොල්ලෝ ඩොලර් කෙලින්ම උපයන නිසා අපිට තෙල් ලබා දෙන්න ක්‍රියාමාර්ගයක් ගන්නවා නමුත් රජයේ තියෙන නීති රීති අර්බුදය නිසා නීති රීති වල තියෙන මේ ප්‍රශ්න නිසා ඒකේ තිය පරක්කුවක් තියෙනවා ඉතින් මම මේ මාධ්‍ය සාකච්ඡා ඉල්ලා සිටින්නේ මේ රජයේ මේවට අවශ්‍ය කරන සියලු සහයෝගය තේ අපනකරුවන්ට දීලා අපේ තෙල් අපේ කර්මාන්ත ශාලාවල තියෙන ගබඩා ටැංකිය වලට කෙලින්ම ප්‍රවාහනය කිරීමට සලසා දෙන්න කියලා ඒක ෆාස්ට් ට්‍රැක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. නැත්තම් සම්පූර්ණ සප්ලයි චේන් එකම නවතින්න සිද්ධ වෙනවා. ඉතින් අපිට දැන්
රටේ තියෙන නීතිය අනුව අපිට කෙලින්ම කනිජ තෙල් සංස්ථාවට ඩොලර් වලින් සල්ලි තැම්පත් කරන්න බෑ. ඒකින්ද තමයි අපි මේ අපනයන කරුවන්ගේ මේ ඉල්ලීම කරලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ අපිට මේකට හුඟක් උදව් කරනවා. රජය ඒගොල්ලන්ට උපරිම සහයෝගය දීලා මේක ලබන සතිය ඇතුළත මේක ක්‍රියාත්මක කරන්න උදව් කරන්න කියලා අපි කාරුණික ඉල්ලා සිටිනවා. ඒකට අපිට කනිජ තෙල් සංස්ථාවෙන් මම නැවත වරක් කියනවා මේ අපිට දෙන සහයෝගය ඉතාමත් මදි. මෙච්චර විදේශ විනිමයක් ගේන කර්මාන්තයකට මීට වැඩි අපිට ප්‍රමුඛතාවයක් දීලා මේකට පහසුකම් සපයන්න දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. දැනට අපිට දැන් මාස 3කට ඉස්සෙල්ලා අපිට තිබුණේ ප්‍රමුඛතාවය තිබුණේ පෝර අර්බුදය. නමුත් දැන් මුල් තැනට ඇවිල්ලා තියෙන්නේ තෙල් අර්බුදය. ඉතින් ඒකින්ද දැන් පෝර ගැන වෙනම අපේ සමාජික මාධ්‍යයේ ආචාර්ය ජිනදාස මාත්‍යා විස්තරයක් කරයි. එතන අපේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමේ කර්මාන්ත ශාලා 261ක් තියෙනවා. ජාතික නිෂ්පාදනයෙන් 75%ක් පමණ අපි දායද කරනවා දේශීය නිෂ්පාදනයට. මිලියන 300කින් 75%ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒකින්ද මේ ගැන අදාළ බලධාරීන් උපරිම මේ ගැන අවධානය යොමු කරලා මේ තේ කර්මාන්තය මේ ලොකු අර්බුදයකට යන්න යවමින් පවතින එක නවත්තලා වහාම මේකට ක්‍රියාමාර්ග අරන් මේ තෙල් අර්බුදය යම් කිසි මට්ටමකට අපි විසඳලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. මම ලයනල් හේරත් පෞද්ගලික තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමේ සභාපති. පුළුවන්. නැහැ. දෙවෙනි ප්‍රශ්නය. දැන් ඔබ කියපු දේ අනුව මට හිතෙන්නේ ඔබට හැකියාව තියෙනවා ඩොලර් තියෙනවා අවශ්‍ය නම් ඉන්ධන සඳහා ඩොලර් ගෙවලා ප්‍රතිසේක සංස්ථා ඩොලර් ගෙවලා ඉන්ධන ලබා ගන්න. එහෙම හැකියාවක් තියෙන ඔබ ගෙවුවත් තෙල් නොලැබෙනවා නෑ. මේමයි ද කර්මාන්ත ශාලා ප්‍රදේශ මම කිව්වේ බලංගොඩ ප්‍රදේශයේ දවස් 4 සතියකට මාතර දිස්ත්‍රික්කයේ දවස් 4ක් නැත්තම් 5යි. එහෙම දැන් මේ සතියේ ලබන සතියේ මේක මේ තෙරාල් බුදේට විසඳුමක් ලැබුනේ නැත්තම් මේක තව ටිකක් වැඩ කරන දින ගාන සතියකට අඩු වෙන්න පුළුවන්. ඒක මාසෙකට ගණන් හදා ගන්න පුළුවන්. එතකොට තෙල් මේ ඩොලර් සම්බන්ධයෙන් කිව්වේ අපි ඍජුවම ඩොලර් උපයන්නේ නැහැ. නමුත් අපේ අපනයන කරුවන් ඉන්නවා තේ වෙන්දේසියෙන් මිල ඒ අය මේ වෙලාවේ අපට උදව් කරන්න කැමති. ඉතින් මේ රජයේ තියෙන නීති ප්‍රශ්න හින්දා ඒ වගේ මේ ඒවා ක්‍රියාත්මක වෙන්න ඉතා මන්දගාමි. ඉතින් මේ ඒගොල්ලන්ට ඒක උදව්ව අපට ඒගොල්ලෝ පහසුකම් සපයන්න ඉන්නවා. එහෙම තියද්දිත් අපට කරාගන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එමෙන් මේ කාරණාව සම්බන්ධව අදාළ අමාත්‍යවරයෙක් මොනවද සාකච්ඡාවක් ඔබතුමාලා කරලා තියෙනවද? මොකද ඒ සම්බන්ධව අපි අමාත්‍යවරත් එක්ක කීප අවස්ථාවක් සාකච්ඡා කරලා තියෙන මේ සම්බන්ධව. මම හිතන්නේ මේ එතුමාටත් යම් කිසි යන්න බැරි වුණා. මම හිතන්නේ එතුමාත් රජයට දැනුවත් කළා. එතුමාටත් යන්න බැරි වුණා මේක මේ අර්බුදය ගැන මේ පැහැදිලි කරන රජයට. එකක් ඉන්දර ප්‍රධාන ඉන්ධන මේ අවස්ථාවේ ඉන්ධන නැති හින්දා මොකද ඒ කර්මාන්තාව කර්මාන්සර මේ දරලිප් එහෙම පාවිච්චි කරන්නේ මේ දරවලින් ඒ දර ඇත්තනම දැන් කලින් රුපියල් අපි දරයාරයක් 18500 විතර ගත්ත දරයාරයක් දැන් ඇත්තට 3500ක් 4000ක් වෙලා තියෙනවා. දර කපන්න මේ චෙන්සු මැෂින් වලින් කපන්නේ. ඒ මැෂින් වලින් කපන්න දර කපන්න මේ පෙට්‍රල් නැහැ. ඒකින්ද ඊළඟට පෙට්‍රල් වලින්ද දර තියලා ඒවා කැපුවත් ඩීසල් නැහැ දර අපිට ගේන්න.
ඊළඟට දලු පවහනකරුවන්ට දලුටික අපිට කර්මාන්සාල කඩාගෙන දලුවත් ගේන ගන්න ඩීසල් නැහැ. ඉතින් සමහර වෙලාවට ගොඩක් අය ඩීසල් පෝලිං වල දවස් 3 4 ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ වැඩ කරන්න තියෙන වෙලාව තමයි ඒ පෝලිං වලට රස්තිය අදු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට මේ කර්මාන්තේ එන්න එන්න පල්ලෙහාට යන ගතියක් තියෙනවා. Kadidha tel niti kadha sansthawata denawa lanka gamana gamanata dunnata meke coordination ekak naha mama yojana karanne me madhyen mekata pracharayak deela apita vævili karmaanta amaathyanche api te sri lanka te karmaanta shala himiyange sangame tava me me vævili samagamut te mandalayat gamana gamana mandalayat kadidha tel neda kanda eka mesekata genalla meka saakatcha karala eka visudumak denna kiyala එයා දෙන උපදේශ අනික් ආයතන වලට ඒක කෝඩිනේට් වෙන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් මේ තෙල් අරපොදේ එයා මැදිහත් වෙලා අපිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලෙනු වෙන ක්‍රියාමාර්ගය යොදවලා තියෙනවා. අර මං කලින් කිව්වා වගේ ඒක එක මේසෙකට ගෙනලා සාකච්ඡා කරලා මේක විසඳුමක් දුන්න ඒකේ තියෙන දුර්වලතාවය තමයි තියෙන්නේ. ඒ මේගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ මේකේ තියෙන වැදගත්කම. දැන් මේ ගැටලුව තියෙන බුදුමාලාට විතරද මේ නැත්නම් මහා පරිමාණ අපි දන්නවනේ මේ මතු හිමියෝ ඉන්නවා කර්මාන්ත තියෙන අය ඉන්නවා ප්‍රධාන පෙළේ සමාගම් මේ සමාගම් වල තෙල් හම්බෙනවද බුදුමාලාට විතරද හම්බෙන්නේ නැත්නම් නැත්නම් මේ ඔක්කොම පොදු කාරණා සිවිල් හම්බෙන්නේ නැහැ පොදු පොදු ප්‍රශ්නයක් මේක හැමෝටම එක එක විදියට බලපාලා තියෙනවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට බලපාලා තියෙනවා එතුමා කියවාගේ යම් කිසි ප්‍රදේශයක ප්‍රාදේශීය ලේකම් ඒක නිර්දේශ කරනවා අනිත් ප්‍රදේශයේ නිර්දේශ කරන්නේ නැහැ ඒකයි මේකේ තියෙන මේ සම්බන්ධීකරණේ දුර්වලතාවයක් තියෙනවා. දැන් එතකොට මේ පසුගිය කාලේ මේ කාබනික පොහොර ගැටලුවක් නිසා ඔබතුමාලගේ අස්වැන්න අඩු වුණානේ. එතකොට මේ අස්වැන්න අඩුවීම ප්‍රතිශතයක් විතර විදිහට ගත්තාම කොපමණ අඩුවීමක්ද? එතකොට මේ තියෙන අර්බුදයත් එක්ක ඒක තවත් පහළට වැටෙනවා. එතකොට ඔබතුමාලට අපනයන කරන්න පුළුවන් ප්‍රමාණය කොහොමද? වාර්ෂිකව මාසික? නෑ දැන් ඒක අපි බැලුවොත් ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන් දත්ත බැලුවොත් නිෂ්පාදනයේ 118ක අඩුවක් තියෙනවා. එතකොට ඩොලර් මිලියන වශයෙන් ගත්තොත් 80ක පමණ අහිමි වෙලා තියෙනවා. දැන් අර එහා පැත්තේ තියෙන මේ ටික පොර නැති වීම නිසා රතු වෙච්ච මේ ටික මේ වෙන නිසා නේ කියන්නේ අපිටම හරි දේශ වෙන කොට යවන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපි දන්නවා ලෝකයේ එතකොට අපි සමස්ත තේ කර්මාන්තේ ඒ ඇවරේජ් එකක් කරන් තමයි දැන් ලෝගෝන ඇවරේජ් කියලා එහෙම ඇවරේජ් එකක් කරන් තමයි
තේ කුඩා තේ වන්දේ එහෙම නෑ 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 ඒ වටත් වෙනද පොලක් ඒ වෙනද පොලක් තියෙනවා ඒ වට වෙනද පොලක් අපි නිෂ්පාදකයට අර මෙතුමා පෙන්නපු හොඳ තේරුවනේ රුපියල් 1500ක් 2000ක් කිලෝ එකට හම් වෙනවා නะ අරකට රුපියල් 600ක් පමණ මිලක් තමයි හම් වෙන්නේ ඒක මොකෝ වැඩි ප්‍රමාණයක් ඒ දැන් ඒ පොහොර අර්බුදයත් එක්ක වැඩි ප්‍රමාණයක් එන්නේ ඒ වගේ දලු ආ ආ දැන් මේ අර්බුදයෙන්ද කර්මාන්ත වැඩිලා කියනකොට කොතන ප්‍රමාණයක්ද දැනට වැඩිලා නෑ මේ මේ අර්බුදේ නිසා නමුත් මම කලින් කිව්වාගේ දැන් මේ තේ දළු ගන්න දින ගණන අඩු කරගෙන යනවා. ඉතින් ඉදිරියට ඒකයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව කරලා දැනුවත් කරන්නේ මේකට පිළියමක් වහම යොදලා දෙන්න කියලා. ප්‍රමාණිකූල වැහුන්නේ නැහැ කියලා කියන්න බෑ. වහන්න අමාරු තම තත්ත්වෙන් තමයි ගුවක් කර්මාන්තශාලා පවත්න යන්නේ. ඒ තත්ත්වයේ තියෙන මොකද 2015 ඉඳලා කර්මාන්ත විශාල පිරිසක් වැහිලා තිනෝ. මේ වෙලාවෙත් කර්මාන්ත දැන් ලංකාවේ අසීමිත මිලක් තියෙන්නේ. ඉතින් මේ ඒක අර ඩොලර එකේ වැඩි වීමත් එක්ක අපිට ලොකු මිලක් හම්බ වෙනවා. ඒ වගේම සමහර කර්මාන්තශාලා අරගෙන යන්නේ බොහොම වාර. දැන් ඔබතුමා දේශපාලන සංවිධානයක් නැුණත් අපේ තියෙන තත්ත්වය අපේ තියෙන වරපතල දේශපාලන අර්බුදයක් කිව්වොත් දැන් ඔබ හැමදේම කිව්වේ ආණ්ඩුවේ සියලු ආයතන එකතු වෙලා සාකච්ඡා කරලා විසඳුමක් දෙන්න ඕනේ. අපි විශ්වාස කරනවාද මේ ආණ්ඩුවේ මේ පරිපාලන දෙන්න විසඳුමක් දෙන්න පුළුවන් දැනට ඒක වෙලා නැති හින්දා තමයි අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. අපි පළවෙනි අවස්ථාවේ මේ මේ මීඩියා එකට මේ මේ වගේ කතා කරනවා. අපි ප්‍රසිද්ධ මේකට කතා කරලා නැහැ. අපි ඇත්තටම YouTube වලින් සමිති සමාගම් කතා කරලා තියෙනවා. පළවෙනි අවස්ථාව විශාල අර්බුදයක් තියෙනවා ඉතින්. අපිට ඒක කවද විසඳේවිද කියලා කියන්න බෑ. මෙහෙමනේ ගෙදරක වුණත් ස්ථාවරයක් නැත්තම් ඒ ගෙදර පවත්තන් යන්න බෑනේ. ඒ වගේ තමයි ඒකත් රටටත්. රටටත් ඉතින් ස්ථාවර මට්ටමක් හදන්න ඕනේ නැත්තම් රටත් කරන් යන්න බෑ. අද ඒක අපිට කාටවත් පැහැදිලිව දෙලා තියෙනවනේ. හරි බොහොම ස්තුතියි මේ උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.